මොකක්කෝ ජීවිතය මොකක්කෝ දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කවත් ඒක මතක තියාගෙන ඉතරයි. ඒක චිත්තය වන මං මෙහෙම කර කර ඉන්නවා මං මෙහෙම කර කර ඉන්නවා එතකොට මං කොහොමද කරන්නේ එක ඒවා තියෙනවා හින්දු අහහා ඉන්නවා නවත්ත ගන්න කොහොමද ෆිල්ම් බලබලා ඉන්නවා නවත්ත ගන්න කොහොමද මනෝ වෛද්‍ය සායනය පටන් ගන්නවා වෙනම පුළුවන් වෙනම අය කරන්න වෙනවා මේ ගන්නට බෑ ඇති මොනවයිද සායනය විත් කෙමිස්ට්‍රි මේ ගහන්න කරන්න බෑ මෙතනදී වා මොකක් කරයක් කර කර ඉන්නවා නම් වාට ඒක තමයි පුළුවන් වෙන්නේ එච්චරයි you become what you do එහෙම කියන්නේ වා සින්දු අහහා හිටියත් වාට සින්දු අහන්න පුළුවන් වෙයි වා වාට මේ මියුසික් පුළුවන් වෙන්නේ නැහැ මියුසික් පුළුවන් වෙනවා මියුසික් ඉගෙන ගන්න එපා මියුසික් ඉගෙන ගත්තොත් මියුසික් පුළුවන් වෙයි සින්දු අහහා හිටියත් වාට සින්දු අහන්න පුළුවන් එතකොට සින්දු ඇසීම සම්බන්ධයෙන් යම් යම් දේවල් වලට පුළුවන් වෙයි. තරිය ඊයේ පන්තියේ එක චිට්ටයක් එවනවා මේ ඕ ෆෝන් එකෙන් නවල්ස් කියවනවා. ඒක නවත්ත ගන්න බෑ දැන්. ඉතින් ඒතර වායේ නවල්ස් කියවීම සම්බන්ධයෙන් දක්ෂෙක් වෙයි. ඒ වාට ලියන්න පුළුවන්ද නැහැ ඒක නෑ. දැන් සින්දු අහන එක නරක වැඩක් නෙවෙයි. පොත් කියවන එක නරක වැඩක් නෙවෙයි. ඉතින් ඒව නරකයි කියලා කියන්න බෑ ඒවා. ඔයා කල්පනා කරන්න වාට ඕනේ ඒකද? ඔයාට ඕන වෙන එකක් නැන්දි ඕක කරලා හරියන්නේ නැහැ. ඒකේ තරම් සරලයි. You become what you do එච්චර. මම නෙමෙයි මාක් ට්වෙන් කියන්නේ. මං කියනවා කියවන මම නෙමෙයි කියන්නේ. මාක් ට්වෙන් දන්නවනේ. ටොම් සෝයර් හරිද නේද? ටොම් සෝයර් හකල්බරි පින්. ඒවා ලිව්වේ මාක් ට්වෙන් තමයි. මාක් ට්වෙන් කියන්නේ ඔය මං හිතන්නේ එංගලන්තයේද කොහෙද නේ? ඒබුලේකගේ මාක් ට්වෙන් කියන සාම්ප්‍රදායික මිනිහෙක් නෙවෙයි මාක් ට්වෙන් කියන්නේ මේ এডুকেෂන් තමයි ක්‍රියේටිවිටි මරන්නේ ඉස්කෝල තමයි නිර්මාණශීලීත්වය මරලා දාන්නේ කියලා බොහොම ප්‍රසිද්ධිය කතා කරපු මිනිස්සෙක් ඒ උඹ තමයි කියන්නේ මේ මේ you become what you do කියලා ඒ ඉතරයි ඔයා වාට ඔයාට ඕනේ එලෙවල් පාස් වෙනවා නම් ඔයා එලෙවල් වැඩ කරන්න ඕනේ ආගෙන බඩ මේක වාර මොකක් හරි මොකක්කෝ ජීවිතේ මොකක්කෝ දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් આવොත් මේ 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 ඒක මතක තියාගන්න ඉතරයි ඔයා යමක් කර කර හිටියොත් එහෙම වාට ඒක තමයි පුළුවන් වෙන්නේ දැන් ළමෙක් පොත් කියවන එක මට නරකයි කියන්න බෑ එහෙම නරකයි කියන්න බෑ ඉතින් හැබැයි වාට ඒතර පුළුවන් වෙන්නේ ඒක ඔයාට ඕනේ ඒකද? ඔයාට ඕනේ ඒක නම් ආයෙ කරගෙන යන්න. ඔයාට ඕනේ වෙන එකක් නම් ඒක කරලා හරියන්නේ. ඒක ඒ තරම්ම සරලයි. අතිශයින් සරලයි. ඔයාට ඕනේ වෙන වැඩක් නම් ඒ වැඩේ කරා. ඉතින් වා තේරුම් ගන්න ඔයාට මොකද්ද ඕනේ වැඩේ කියලා. ඔය හන්දි ගානේ ඉන්නේ දැන් මේ ඔය බාලංගුඩ එහෙම ගම්වල ඉන්නේ. කයි වරුක ගහ ඉන්නේ උන්. එවුන් එක තමයි කරේ ජීවිත කාලෙම. ඉතින් උන්ට ඒක පුළුවන්. උන්ට උදේ ඉඳන් හවස වෙනකන් කියවන්න දේවල් තියෙනවා. අපිට එහෙම කියවන්න දේවල් නැහැ. ගිහිලා පැයක් දෙකක් කතා කරාම අපිට යන්න වෙනවා. කියන්නේ අපිට කියන්න දේවල් ටික ඉවර වෙනවා. උන්ට එහෙම ඉවර වෙන්නේ. උන්ට ඕන එකක් ගන්න කියත හැකි. උන්ට ලංකා පාලනය කරන හැටි කියලා දෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට මොනවද පුළුවන්? අන්ඩ්‍රු කුමාරට මොනවද පුළුවන්? ඒවත් උන් දන්නවා. ජෝ බයිඩන්ද හොඳ ඩොනල්ඩ් ට්‍රම්ප්ද හොඳ ඒත් දන්නවා. ඕන එකක් දන්නවා. උන්ට පුළුවන් ඒක. ඒක එහෙම තමයි එච්චරයි. ඔයා මොකද්ද ප්‍රගුණ කරන්නේ ඒකේ බුද්ධිය? මෙච්චර ගන්න බය වෙලා හැරුණේ. ඉතින් ඒක යා ප්‍රගුණ කරලා තියෙනවා. වටේ වටේ හද්ද හැදී උබුදී. එම් පුළුවා. දැන් අනිත් උංග හැරනවා හද්ද හැනකොට. නේ බස් වල නිදා ගන්න උන් ඉන්නේ කෝච්චියේ නිදා ගන්න උන් ඉන්නේ අර ගැසි ගැසි උන්නේදී ඉතින් වෙනේ උන් නම් ඇහැරන ඌ එක ප්‍රගුණ කරලා උට එක පුළුවන් you become what you do as serious එච්චර ඒක තමයි වෙන වැඩේ
ඔයාට ඉගෙන ගන්න ඕන නම් මම උගන්න කාලාන්තරයට කලින් කිව්වා ඔයාට මේක පාස් වෙන්න ඕන නම් ඔයාගේ හේතුවක් හදාගන්න කියලා. ඔයාගේ හේතුවක් හදාගන්න බැරි නම් මේක පාස් වෙන්න ඔයාට මේක හොඳට පාස් වෙන්න බෑ. ඒක ඉතා සරලයි. ඔයාට ඒ තුනක් ඉන්න හේතුවක් තියෙන්න ඕනේ. ඔයා කොච්චර දක්ෂ වුණත් ඔයාට මේකට මේක හොඳට පාස් වෙන හේතුවක් නැත්නම් ඔයා මේකට මහන්සි වෙන්නේ නැහැ. මහන්සි වෙන්නේ නැත්නම් ඔයාට ප්‍රතිඵලයක් එන්නේ නැහැ. මම ඉගෙනුවොත් කවුරු ඉගෙනුවත් මොන යකාවිලි ඉගෙනුවත් ඔයාට උමනාවක් නැත්නම් ඔයාට උගන්න අපිට බෑනේ. ඔයාට උමනාව තියෙන්න ඕනේ. ඔයාට උමනාව තියෙන ඔයාටකට හේතුවක් තියෙන්න ඕනේ. ටාගට්ස් සහ විෂස් කියන දෙකක්. දැන් ඩ්‍රීම්ස් සහ ටාගට්ස් කියන දෙකක්. ඩ්‍රීම්ස් තියෙන හැමෝටම. එමේ කීකවා තියෙනවනේ. එමේ කීකවා තියෙනවා. ඔයා ලංකාවේ නළුව බඳින්න බඳින්න ඉඳන් ඉන්න කෙල්ලෝ ඉන්නවා. ශාරුක් ඛාන් ලව් කරන උන් ඉන්නේ. ශාරුක් ඛාන් දකින්නවත් වෙන්නේ නැළුවන් බැරරකම්. අපි එහෙම උන් ඉන්නවා. ඒ ඩ්‍රීම්ස් ඒවා. ප්‍රශ්නයක් නැහැ. එමේ ඉඳ තියෙන්නේ. ඒව ඇත්ත වෙන්නේ නැහැ. ටාගට් එකක් තියෙනවා නම් ට්‍රයි කරලා ඉන්දියාවට යන්න ඕනේ. ශාරුක් ඛාන්ව ආශ්‍රය කරන්න පටන් ගන්න ඕනේ. මොකක් හරි එහෙම එකක් හදා ගන්න ඕනේ. එදන් ටාගට් කියන්නේ. ටාගට් එකට වැඩ කරන්න ඕනේ. හීනෙකට වැඩ කරන්න ඕනේ. හීන දෙක දෙක ඉන්නදී. නේද එහෙමවා තියෙන්න පුළුවන්. මේ ටාගට් සියල්ල සාර්ථක වෙන්නේ නැහනේ. ඉතින් සැබෑ නොවෙන්න පුළුවන්. එහෙම තියෙනවා ඔය සමහරක් එවුන් ඉන්නවා මේ තනියෙන් ක්‍රිකට් ගහන්නේ උන් ඉන්නවා. උන් අර වැඩක් නැති වුණාම ගෙදර කවුරක් නැති වුණාම නැත්නම් අපාට හිතෙන් බස් එක යන ගමොත් උන් ක්‍රිකට් ගහනෝ මෙහෙම මැච් එකට ගියා ගැහුවා එහා පැත්තෙන් කවුරු හරි බුම් රබෝ කරනවා මෙහෙම කවුල බිම තියලා හයක් ගැහුවා එහෙම හීන දෙක දෙක ඉන්නවා. එහෙම මනෝලෝක වල ඉන්නේ උන් ඉන්නවා. ඒ එහෙම ඉන්න පුළුවන්. හැබැයි ඒක ඕන නම් ඒකට වැඩ කරන්න ඕනේ. ටාගට් එකක් සහ ඩ්‍රීම් එකක් වෙනස්. දැන් ඔයාට ඔයාට තියෙන්නේ කර අරෝ කියන වක්කරි සෙමිනර් එකක කවුද ගේ නම? මුෂ්ටාක්. මුෂ්ටාක් නේ ගේ නම. මුෂ්ටාක් අයිඩ්‍රුස් දගේ තමයි. සිම්පල් බුක්ස් channel එක කරා. මුෂ්ටාක් මොකක් කරලා මේ ස්කෝල් එක සෙමිනර් එකට ඇවිල්ලා කියනවා ඕක. ඔයාට A level pass වෙන්න ඕනේද? ඒතර ඔයාට A level pass වෙන්න ඕනේ ඇයි? ඒක Facebook එකේ ඇති උකින් channel එකේ ඇති ඒක. ඔයාට තියෙන්නේ target එකක්ද? ඩ්‍රීම් එකක්ද ඒ වගේ මොකක් කර නමකින් තියෙන්නේ. වාර නිකන් හීනයක් නම් තියෙන වාර නිකන් සිතවිල්ලක් විතරයි තියෙන්නේ. වාර ටාගට් එකක් නම් තියෙන්නේ ඒකට යන ගමන් මාර්ගයක් තියෙන්න ඕනේ. එහෙම ගමන් මාර්ගයක් නැත්නම් වාර තියෙන ටාගට් එකක් නෙවෙයි. මෙහෙම එකක් තියෙනවා. ඒ හීනයක් තියෙන එක හොඳයි. හීනයක් එහෙම තිය ඔළුවේ තියාගෙන ඉන්න එක හොඳයි. එහෙම අපි එහෙම හිත හිතා ඉන්නව හැබෑ වෙනවා. හිත හිතා ඉන්නවට වැඩ කරන්න වැඩ කරාම හිටපුවා නම් මේක හරියනවා. මම දවසක් කිව්වේ මේ ලෝකේ විවිධ ප්‍රමාණ වලින් සාර්ථක වෙච්ච හැම මිනිසියගෙම කතාවල අහමු සිදුවීම් තියෙනවා. හැමෝගෙම තියෙනවා. ඒ හැමෝගෙම කතා අහගෙන ගියොත් ඒ වස්සේ දෙනවා හමු සිදුවීම්. ඒ හමු සිදුවීම් ඇති වෙන්න හේතුව එයා යම් දෙයක් කරමින් ඉන්නවා. යම් දෙයක් කරමින් ඉන්නකොට එයාගේ හොඳට කරමින් ඉන්නකොට ඒ අදාළ ශේෂ්ත්‍රයේ ප්‍රවීණ දක්ෂයෙක් යාව දකිනවා. උඩ ඉන්න එකෙක් දකිනවා. දැකලා මෙයාට උදව් කරනවා. ඊට සමානව උඩ ඉන්න එකා බලනකොට මේ මට්ටමේ ඉන්නවන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. දරේ ඉන්න කෙනාගෙන් මේ ඔයාව පික් කරගන්න එක තමයි හමු සිදුවීම. ඒක තමයි හැමතැනම වෙන්නේ. හැමතැනම වෙන්නේ එහෙම තමයි. අර මොකද්ද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පොඩි කාලේ උන්ගේ ගමේ ෆුට්බෝල් ගහන කාලෙක පොව්. ඒ ටවුන් එකෙන් එකෙක්ව පික් කරනවා නගරේ දින ක්ලබ් එකට. එකයි ගන්න. ඒතර ඒකේ අන්තිම විනාඩි ගාන යනකොට බෝලේ මූවි තව ස්ට්‍රයිකර් කෙනෙක් ඉන්න අනිත් එකාගේ නම මට මතක නැහැ මොකක් හරි පරණ නමක්. නිකාව සැමුවෙල් කියමුකෝ ඒ වගේ නමක් උගේ තියෙනවා මට මතක නැහැ. හැමුවෙල් නෙවෙයි ඒ වගේ නමක්. සැමුවෙල් කියමුකෝ අපි. මේ
සැමුවෙල්ට තමයි බෝලේ එන්නේ. හරිද? සැමුවෙල් ගෝල් එක ගහන්න නැහැ. ගහන්නත් පුළුවන් ගහන්න. ඌ තමයි අනි ස්ට්‍රයිකර්. ඌ ගහන්න නැහැ. ඌ බෝලේ පාස් කරනවා රොනාල්ඩෝට. රොනාල්ඩෝ ගෝල් එක ගහනවා. ඌ තමයි සිලෙක්ට් වෙන්නේ. ඌ තමයි යන්නේ. එයා ওই කතාව රොනාල්ඩෝ කියන මොකක් කරේ ඉන් මේකක. ඊට පස්සේ පත්තරකාර යනවා සැමුවෙල් හොයාගෙන. ඌගේ ගමට යනවා. පෘතුගාලේ ඌගේ ඌ ඉපදිච්ච ගමේ එමෙ යනකොට ඔය විශ්සරේ කිව්වම කියන හැමෝම දන්නවා එහම සැමුවෙල් කෙනෙක් ඉන්නවා කියලා. එහම අරහි තමයි ඉන්නේ කියලා යනවා. ගියාම වර ලොකු වතු යායක් දෙන ලොකු ෆාම කෙනෙක්ව. අලුත් වාහන ගොඩක් තියෙන මේකේ. සමුගෙන් අහනවා මේ කොහොමද මොකද්ද ඌගේ ආදායම කියලා. රොනාල්ඩෝට හම්බෙන හැම සල්ලි වලින්ම කොටසක් මුට එවනවා. ඒ බෝලේ පාස් කරපෙකට. උගෙන් අහනවා ඇයි බෝලේ පාස් කරේ කියලා. ඌ කියනවා මට වඩා රොනාල්ඩෝ දක්ෂයි. මම එතෙන්ට ගියා නම් මට යන්න දෙන ගමන සීමිතයි. මම නැතු ඌ කිව්වොත් උට යන්න පුළුවන් ඊට වඩා වැඩි ගමනක්. ඉතින් මම සිලෙක්ට් වෙන්නත් මං උටේ chance එක දුන්නා කියලා. ඉතින් වැඩගාර රොනාල්ඩෝ නෙමෙයි අරු. රොනාල්ඩෝ උදේ පාන්දර නැගලා ට්‍රේන් කරන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන, මේ මැච් ගහන්න ඕන. අරු නිකන් ගල උඩ හල්ලි හම්බෙනවා. මේ ඇත්ත කතාවක් ඈ කයිවහරු නෙවෙයි. එහෙම අහමු සිදුවීම හැමෝගෙම කතාවල තියෙනවා. ඒ ආන්ගෙඩෝ අහමු සිදුවීමේ බෝලේ පාස් කරන එක නෙවෙයි. ඒ ගමෙන් එක එක තෝරගන්න එක. ඒ කුඩා ක්‍රීඩා සමාජයෙන් එක එක තෝරගන්න ගත්ත ඒක තමයි අහමු සිදුවීම. එහෙම ප්‍රොසීඩි එකක් තිබුණ නැත්නම් ඔය කයන්නේ. අර බෝලේ පාස් කරපු එක නෙවෙයි අහමු සිදුවීම. එහෙම වෙනවා. ඒකින්ද ඩ්‍රීම් එකක් තියාගෙන වැඩ කරමින් ඉන්න අහමු චාන්සස් එනවා. අර කියන්නේ මොකද ආකර්ෂණ නීතිය කියන්නේ? ආකර්ෂණ නීතිය කියන්නේ ඒකට. ඔයා යම් දෙයක් වෙනුවෙන් මහන්සියෙන් මහන්සියෙන් දිගටම ඒක බල හිතමින් 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 ඉන්නකොට වාට හැම අහමු චාන්සස් එනවා. ඒකටයි වායේ හීනේ තියාගන්න ඕනේ. ඒක බොරු නෙවෙයි. ඒක ඇත්ත. මගේ ජීවිතේ මම දන්නවා හැම ඒවල ඇත්ත. කවදාකවත් ඒක කියලා හිතන්න බැරි දේලා මට වෙලා තියෙනවා. එහෙම හීනයක් තියාගන්න. ඒ හීනෙන් වෙන්නේ අර ආකර්ෂණය වෙන එක විතරයි. එන ආකර්ෂණය ග්‍රැබ් කරගන්න ඔය වැඩ කරලා තියෙන්න ඕනේ. ඒක අල්ල ගන්න. අර 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 ගමෙන් ඒ ගමෙන් වගේ තව ගම් ගොඩකින් ගන්න ඇතිනේ. ඒක ප්ලේස්ලා. පෘතුගාල ටීම් එකට සෙල්ලම් කරන්න. ඒ පෘතුගාල ටීම් එක සෙල්ලම් කරන්න වෙන්නේ ගන්න වෙන්නේ ක්ලබ් එකට ගන්න. ඒක ඊළඟ ස්ටේජ් එකට යන්න. ඒක ඊළඟ ස්ටේජ් එකට යන්න. ඔහොම තමයි මේ ටීම් එකට සෙල්ලම් කරන්න වෙන්නේ. ඒතර ඒ වගේ තව ගම්බලින් ආපු වෙන ඇති. ඌ විතරක් නෙවෙයි. ඒ වැඩ කරමින් හිටියොත් තමයි මේක ගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ටාගට් එකක් ඇචීව් කරන්න ඔයා වැඩ කරන්න ඕනේ. සරලයි උත්තරයි. ඒකින්ද වාට ඒ ලෙවල් පාස් වෙන්න ඕන නම් මෙඩිසින් යන්න ඕන නම් ඉංජිනේරින් යන්න ඕන නම් ඒකට හේතුවක් හදාගනි. ඇයි මම යන්න ඕනේ? හේතුවක් හදාගන්න බැරි නම් මොකද කරන්නේ? ආට ඒ ලෙවල් පාස් වෙන්න හේතුවක් හදාගන්න බැරි නම් මොකද කරන්නේ? කරන්න දෙන හේතුවක් හදාගන්න පුළුවන් වැඩක් පටන් ගනි. එච්චරයි. ආට හැම ආට දිවි හිමියෙන් මහන්සි වෙන්න පුළුවන් හේතුවක් හදාගන්න පුළුවන් වැඩක් පටන් ගන්න එන. ඒක කල්පනා කරලා බලන්න.